සදහම්දහර අපමන විපත් අභිමුවවුවද සධාථනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවස්සෙන සදහම් දෙසුම සදහම්දහර වෙලඳ සේවෙන් සදහම්දහර ෆ්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවයේ වැල්ද සේවෙන් මේ රාත්‍රයේ ධර්මදේශන ස්ත්‍රවණී කිරීම සඳහා පාෙක් වෙන්නයි ඔබට ගෞරෝමීය ආරාධනා. බෞද්ධ ප්‍රතිපත්තින් සසාහ නිවැරදි බෞද්ධ ජීවන රටා පිළිබඳ වාරම්භ කරන්නට යෙදනු ධර්මදේශනා මාලාවේ සදහම්දහර ධර්මදේශනාවන් වෙනුවෙන්. කඩවත මංකට පුාණ විහාරවාසී පූජ්ජපාද ඇරව්වල සුදම් ස්වාමීන්්‍රෙන් වහන්සේ පාත්වන තිස් හතරවන, ධර්මාණු ශාසනාව පංචසීලයේ පිළිබඳව ආනශංස පිළිබඳව විග්‍රහ කරෙන දොළස්වන ධර්මාණු ශාසනාවයි ඔබ මේශ්‍රවණය කිරීමට සූදානා වන්නේ ගෞරෙන් යුක්තව අප ස්වාමින්රෙන් බහන්සේට දෙපන්නම ධරාධනා කර සිටිමු කඩවත මංකඩ පුරාණ් විහාරවාසයේ විචිත්‍රභානක පූජ්ජපාද ඇරව්වල සුදම් ස්වාමීන්රෙන් වහන්සේහි. ර්මාු ශසනාවෙන් පින්වන්ත දායකත්වවෙ ලබාගෙනීමට බට පුලුවනි වල්ද සේවයාමතන්න බිින්දුව එක එකයි දෙකයි, හැටනවයයි හැට දෙකයි අසුව. දෙකයි හැටනවයයි, හැට දෙකයි අසුව. විස්තර අපට වට්සප කරන්න නැත්තැම්බියෝසන්න බිින්දුවයි හතයි හතයි, හයිසි අනු තුනයි, හැත්තතුනයි අනුත්තුන. බිින්දුවයි හතයි හතයි හයිසියා අනුත්තුනයි හැත්ත තුනයි අනුතුනෑ. අද ධර්මාන් ශාසනාවෙන්වෙන් පින්වන්ත දායකත්වය දරනවා. බදුරලිය කමුරාවෙල දායිකා කොන්සිකා වලා කුළවාරච්චි මෙනවිය සමඟ පවුලේ පිරිස. අර්මුණු කරගන්නේ දෙදහස් විස්සේ ඔක්තෝබර් දාශය වනදා හදිසි අනතුරකින් මෙිය පරලුව ගිය බෞද්ධයා සහ Tෙන් ගුවල් නිදුලි නාලිකාවල මාධ්‍යවේදී ස්ඩිවේදක ප්‍රභාශ්වර සම්පත් විතානගේ තරුණ මහතාට. අකල් මරණවලට මතු භාාවයන් හිදී ගොදුරු නොවී යළිත. සතුරාර සත්‍ය ධර්ම අවබෝධය ලැබගැනීමට මේ මේ භාවයන් හිදීම ඉතා ඉක්මනින් හැකියාව ලැබේවා ඒවින්වෙන් නිවන් මඟට පිවිසීමට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවය සජවව සිත්න නිලන්ති ප්‍රියංගිකා මහත්මීට දරුණු දිරාටත් සෙත් ප්‍රාථනාකි රීමමාර්මුණු කරගන්නවා කොන් සිකා වලා කුළු ආරච්චි මෙනවිය විසින්. දැවතුනනි ධර්මාාවු ශවාසන අවස්්‍රාවණය කිරීමට ප්‍රතිමයෙන් අපි තිසරණ සහිත පංචසීලේ සමාධන් වන්නට සාදුකාරයක් පවත්තමින් නමස්කාරය කියමෝ. ඒ අ්‍රවාරදිී මගේ ගෞරනිී ආාධනය දැත් පට්ටේ පිලිගැඩීම සඳහා බදුරලිය දයිකා කොන්සිකා වලා කුළුවාරච්චි මනබියට. අවසරයි ස්වාමින්ද්‍රෙන් වහන්ස සාධූ සාධූ සාධූ. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. Namutase baku wetu aratu sama samdhasehang sarang gacaamidang sarang gaca mi ang sarang gaca dambang sarang gaca mi sanghang sarang gaca sanggang sarang gaca mi ti budhang sarang gaca du timpi budhang sarang gacami du ti <Sessantik> du ti ampi dhammang saranangaccha mi. Du ti sanghang saranangaccha mi. Du ti ampi sanghang saranangaccha mi. Tat ti ampi buddhang saranangaccha mi. Tat ti ampi buddhang saranangaccha mi. Tat dhammang saranangaccha mi. Tat dhammang saranangaccha mi. තතියම්පි සංහං සරණංගච්ඡාමේ තතියම්පි සංගං සරණංගච්චාම ආනාති පාතාවේරමණී සිකාපදන් සමාධයාමි පනාතිපාතා වේර්මණී සික්කාපදන් සමාධයා අධින්නාදාාන වේරමනී සිකාපදන් සමාධයාමින් අදින්නාදාාන වේර්මණී සික්කාපදන් සමාධියයාමි මේ සු මිච්චාචාරාවේර මනී සිකහපදන් සමාධයාමී කාමේසු මිච්චාචාරා වේර්මණී සික්කාාපදන් සමාධයාමින් සාවාදාාවේරමනී සික්කාාපදන් සමාධියාමි. සාවාධා වේර්මණී සික්ඛාපදන් සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදට්ඨානාවේරමනී සිකාපදන් සමාධයාමී සුරාමේරය මජ්ජිපමාදට්ඨානාා වේරමණී සික්ඛ ආපදන් සමාධයාමි සාධ සා සමන්තචක්හවාලි සු අතරා ගච්චන්තු දේවතා සද්හම්මංම නිරාජස්සේ සුනන්තුසග්ග මොක්‍රදං ධම්මත් සවනකාලු අයං පදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්ම සවෙනකාලු අයං භදන්තා නමුෝතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්හැස්සේ නමෝතස්ස භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධස්සේ නමෝතස්ස භගෙවෙතු අරහතු සම්මාසම්බුද්හස්සේ පිනත්නි අද දවසේත් මේ පින්නතුන් සීලු දෙනාම එකට එකතු වෙලා ඉතා හොඳ පින්කමක් සිද්ධ කරන්න සූදානම්ම සිටේන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන ලිසංස්ථාවේ වෙළඳ සේවේ සෑමදිනකම රාත්‍රී අටට ප්‍රචාරය කරනු ලබන සදහම් ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න බලාපොත්තුවන්නේ අද දවසට නියමිතව තිබෙන්නේ අපවිසින් සිදුකරන්න වූ ධර්මදේශනාමාලාවේ තිස් හතරවන ධර්මදේශනාව. පංචසීලය ඇසුරෙන් දේශනා කරනු ලබන දොළොස් වන ධර්මදේශනාව තමයි අද දවසේ සිද්ධකරන්න බලාපොරොත්තුවන්නේ. එම ධර්මදේශනාව සඳහා පින්බරදායකත්වේ දරනවා දෙදස් විස්සවර්ෂයේ ඔක්ටෝම්බර් මාසයේ දහසේවන දින හදීසි අනතුරකින් මේ පරලව යන්නටේ දුනාවෝ බෞද්ධයා සහ TNල් ගුවන් උදලි නිවේදක, මාධ්‍යවේදී සනිවේදක, ප්‍රභාශ්වර සම්පත් විතානගේ තරණ මහතාට පින් අනුමෝදන් කරන්නටත් සසර ගමන තුළ නැවත කිසිම කාලයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා, ඒවාගේම සුගතිගාමී සම්පත් ලබලා වහවහා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ තරුණ මහතාටත් මෙ පිනතුන් නමින් මේ පරලොව ගියාාවූ සියලු දෙනාටමත් එක හා සමානෝ මේ පින් හේතුවාසනා වේවා කියන සත්පුරුෂකරුණාවෙන්. ඒවාගේම සුජීවත්ව වාසය කරන නිලන්ති ක්‍රියංගිකා මහත්මියටත්න් දරු දෙදෙනටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. බදුරලියයේ කඹුරාාවල පදිංචි කොන්සිකා වලාකුළු ආරච්චි මෙනවියටත් ඒවාගේම බෙල්ලෙන BීVී දයාමල් කාන්ති මහත්මය මහින්ද වලාකුළු ආරච්චි සහෝදරයාටත් හර්මන් වලාකුලි ආරච්චි පියාණන් වහන්සේටත් ඒවාගේම දායකත්වය දරන පොන්සිකා වලාකුලි ආවලාකුළු ආරච්චි මෙෙනනවියටද පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා සුජීවත්ත වාසය කරන සියලු දෙනාගේ රැකීරක්ෂා කටයුතු ගෘහාදී කටයුතු. පුංචි දවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතුවාද සියලුටයුතු සපලවේවා. ලංකාවාසී ලෝකවාසී, සදහම් දහර ධර්ම දේශනා මල්ලාව ශ්‍රුවණය කරන පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් සසර යහපතම වේවා වහවහා නිවන් සුය ලැබේවා කියන සත්පුෘෂ ප්‍රාර්ථනා රාශීයක් මූලිකත්වය තබාගෙන අද ධර්මදේශනාවේ දායකත්වය දරනෝ. පිනාත්නී අපි අවසාන වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ මේ පංචසීලය ආරක්ෂා කිරීමේ ආනිසංස පිළිබඳෝ විශේෂයෙන් පංචසීල සමාධානීය තෙරුන්ගේ අපධාන ගාථ, අපධාන කතා අනුසාරයෙන්, අවසාන වශයෙන් අපි මේ පංචසීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීමේ ආනිසංසු පිළිබඳව කතා කරන්නටේ දන. තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ ධර්මාවබෝධය ඒවාගේම පංචසීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීමේ කැමැත්ත වඩාත්වර්ධනය කර ගැනීම සඳහා, ධර්මාව බෝධය පිණිස එවැනි පින්කම් හේතුවාසනාවෙච්ච ආකාරය තමන්ටවාගේම බොහෝ සත්වයින්ට නිවන්සුවේ රහත්ඵලය මාර්ගඵල ලබා ගැනීම සඳහා මේ සීලාදී ගුණ ධර්ම උපකාරීවෙච්ච ආකාරය පිළිබඳව තවදුරටත් කියා දෙන්න. අද දවසේද මේ සිද්ධ කරන්නාව වූ ධර්ම දේශනාව මැදිරයට පැමිණිලා ධර්ම ශ්‍රවණය කරන්න අවු ඒ පෙන්වතුන් සීලු දෙනාටමත් ඒවාගේම ගුවන් උදලිය ඔස්සේ ධර්මය ශ්‍රභණය කරන්නවු ඔබ සීලු දෙනාටමත් හැම යහපතත් නිවන් සෝය සඳහාත් හේතුවාසනා වේවා කියලා ප්‍රථමයෙන්ම ආශීර්වාද කරනු. පෙන්ාත්නී දැන් අපි පන්සල් පාද පහ පි ලිබඳව කතා කරනකොට පළවෙනි සිිල්පදය තමා ප්‍රාණගාතයෙන් වෙන්වීම දෙවැන්න තමා සොරකමින් වෙන්වීම වන්න තමා කාම මිත්‍ය අචාරයෙන් වෙන්වීම හතර වැන්න තමා බොරු කීමෙන් වෙන්වීම. අද දවස අපි දැ ගේව රෝබට කියා දුන්න පොදුවේ පන්සිල්රකීමේ ආනිසංස බඳව මෙතන අද දවසේ විශේෂෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා අධිමුත්්‍ර සාමනයට හාමුදුරුවන්ගේ කතා වස්තුූන් සමඟ හතර වන සිල්පදය ආරක්ෂා කිරීමෙන් ලැබුණු ආනිසංස පිළිබඳව. අපි කවුරුත් දන්නවා අපේ ශාසනයේ විශේෂ, භික්ෂූ භික්‍ෂණී උපාසක උපාසිකා කියන. සිව්ුවනක් පිරිසට අයත් විශේෂ තනතුරු අසුවක් ලබපු ගිහි පැවිදි මහෝත්තමීන් වහන්සේලා වැඩවාසය කරපු බව. හැම බුද්ධ ශාසනයකම මේ විදිහට අතීත කාලෙත් වර්තමානය අපේ බුදුපාණන් වහන්සේගේ ශාසනයත් මතු අනාගතයේ පහළවන සියලු ශාසන වලත්. ගෙහි හෝවේවා පැවිදි හෝවේවා මේ අසූ මහා ශ්‍රාවක ශ්‍රවිකා චරිත දකින්නට පුළුවන්. ඒ තනතුරුවල ප්‍රමාණය හෝ තනතුරු සංඛ්‍යාවේ වෙනසක් එන්නේ නැහැ තනතුරු අසුවම තමා නමුත් ඒ ඒ කාලවලදී ඒ සඳහා පත්වන සත්වීන්ගේ ස්වභාවය වෙනස්සෙරු. මෙන මේ අසූ මහාශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර ඉතා සුවිශේෂි චරිත දෙකක් තමා අධිමුක්ත මහරහතන් වහන්සේත් උන්වහන්සේගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ වෙච්ච සංකිච්ච මහරහතන් වහන්සේත් අපි කවුරුද්දන්නව සංකිච්ච මරහතන් වහන්සේගේ චරිතයත් ඉතා සුවිශේෂී චරිතයක්. හේතුව තමා උන්වහන්සේ මවකුසේ ප්‍රතිසන්දිය ලබලා ලෝකේට බිහිවන්න ආසන්නම කාල පරාසය වෙනකොට උන්වහන්සේ කුසෙහි සිටියදීම උන්වහන්සේගේ මෑණියන් වහන්සේ මිය යනවා. පස්සේ ඒ කාලයේ තිබ්බේ දරසෑයක් ගසලිවර වෙලා දේහෙ ආදාහනය කරන කටයුතුනි. එහෙම කටයුතු කරනකොට ඒ දේහය හොඳින් පිලිස්සීම සඳහා. සොහොන් පල්ලාන් විසින් උනබට උල් කරලා උලක ආකාරයෙන් සකස් කරගෙන, ශරීර අභ්‍යන්තරයට ඒ උනබටවලින් පහර දෙනවා හුල්ලලින් පහර දෙනවා. මොකද හොඳින් පිලිසිය යුතු නිසා. අන් එහෙම පොලිස් එනකොට කුසේ හිටපු මේ සංකිච්ච කියන ලද දරුවගේ ඇහේ එක කොනකට අරු උල ගිහිල්ල වදිනෝ. නමුත් දේහය ගිනිගෙන අවසන් වෙනවා අලු පමණක් ඉතිරිවෙනවා සොහොන් පල්ලන් පසුවදා එනකොට අර අලුගොඩ මැද, උපන්දරුවෙක් වාඩි වෙලා ඉන්න ඒ අවුරුත්න මේ සංකච්ච මහරහතන් වහන්සේ උන්හන්සේ පශ්චිම භවික මහෝත්තමීන් වහන්සේ කෙනෙක් නිසා පශ්චිම භවික කියලා කියන්නේ නැවත සසරේ කිසිම උපතක් ලබන්නේ මේ ලබලතියෙන උත්පත්තියේදී රහත් පලයට පත්වෙනවා ද අපපි දන්නවා සෝවාන් පලයට පත්් මහෝත්තමීන් වහන්සේලා අවම වශයෙන් තව එකාත්ම භාවයක් හෝ සසර සැරිසරනවා නැතන් උපරිම වශයෙන් ආත්මභව හතක් සසරගමන සැරිසිරන්න. තර උන්වහන්සේලාට උපතක් තියෙනම්. සකදාගාමී පලේට පත්වුණන හමත් නැවත උපතක් තියෙන. අනාගාමී පලේට පත්වුණ හම කාම භොහමියට පැමිණින්නේ නැති වනාට නැවත උපතක් තියෙනවා. එනන් රහතුන් වහන්සේට පමණයි නැවත කාම භවයක ොහෝ රූප භවයක ොහෝ අරූපභවයක උත්පත්තියක් නැත්තේ. අන්න ඒ නිසා මේ උත්පත්තියෙන. යා දෙවියෙක් වෙන්න පුළුවන් මනුෂයෙක් වෙන්න පුුවන් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් නාගේෙක් වෙන්න පුළුවන් යක්ෂයෙක් වෙන්න පුළුවන් කවරුහෝ පුද්ගලී. ධර්මය අවබෝධ කිරීමට සුස මට්ට මේ කවරුහෝ පුද්ගලයකුගේ මට්ටමින්. ඒ කෙන රහත් පලයට පත්වෙන වනම්. නැවත සසර ගමන් කිරීමක් සිද කරන්නේ නැත් නම්. ධර්මය තුළ එවැනි උත්තමීන් වහන්සේලාව හඳුන්වනවා පස්්චෙම, භාවික සත්වයෝ කියලා අඒ වගේ මේ සංකිච්ච මහරහතන් වහන්සේ පශ්චුම භවික සත්වයෙක් මවගේ කුසේදී. උනබටයකින් අනින ලද පහර නිසා ඇසේ එක්කො නක්තුවාලවීම නිසා උන්හන්සේසට සංකිිච්ච කියන නම ලැබුණ උහසේ රහත් පලයට පත් වෙලා වනගතෝවාසය කරනකොට තමයි උන්වහන්සේට මේ අධිමුක්තක එන සාමනේරයන් වහන්සේ උන්හන්සේ සමීපයට ඇවිල්ලා පැවිදිවෙන්න. සංකිච්ච මහරහතන් වහන්සේ වගේ අධිමුක්ත සාමනේරයෝ. අි අධිමුක්ත සාමනේරයයට වෙනකොට අවරුදු හතයි වයස. එහෙම අවුරුදු හතේද පැවිදි වෙලා මෙයා තව වසර දහතුනක් ගත කරලා වයස අවුරුදු විශසක් සම්පූර්ණ වෙනකොට උපසම්පදා, විනේකර්මය සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ කෙනෙක් බවට පත්වෙනවා. ඒ භික්ෂූන් වහන්සේ කෙනෙක් බවට පත්වනාට පස්සේ, සුදුසු කාලයේ පැමිච්ච නිසා සංකච්ච මරහතන් වහන්සේ වනගතව තමන් සමඟ වාසය කරනමි අධිමුක්ත සාමනයේ රහාම්දුරුවන්ට කතා කරනවා කතාගල්ල කියනෝ ඔබගේ වයස කොපවනදු කියලා දන්නවා. තොටි කියෙනවා ස්වාමිණී මම දන්නන්නේනෑ මගේ සහෝදරීක් සිටිනවා සහෝදරිය දන්නව ඇති. රහතන් වහන්සේ කියනවා ඔබට දැන් උපසම්පදාව සඳහා සුදුසු කාලය පැමිණිලා තිබෙනවා ගිහිල්ල තමන්ගේ වැඩි මහුළු සහෝදර සහෝදරියන්ගෙන් හෝ දෙමාපියන් වහන්සේලාගෙන් තමන්ගේ වයස කොපමනද කියලා දැනගෙන එන්න කියලා. උණහන්සේත් හරීම ගුරගෞරවය ඇති රහතුන්හන්සේකන ගොද රහත් වලේට පත් වනාට පසෙස් සහිතනෑ ගුරුගෞර උපරම තැක තිබවා. අර සංකිච්ච මහරහතන් වහන්සේට සුදුසආකාරයෙන් වදනාමාන කරලා තමන් වැඩවාසය කරපු සෙනසුන් තැන්පත් කරලා අස්පස් කරලා ඔන්න දැන් මේ සංකිච්ච මහරහත්තන් වහන්සේගේෙන් අවසර ගතු අදි මුත්ත සාමනේර හාමුදුරුව රහතුන් වහන්සේ තමන්ගේ සහෝදරියගේ ගෙදරට වැඩම කරනවා. අන්න එහෙම වැඩම කරනකොට මොකද කරන්නේ තරමක් වනගත ප්‍රදේශයකින් ගමන් කරන්න තියෙනේ නමුත් ඒ ප්‍රදේශයේ වදුරුනේ තමන්ගේ සහෝදරියගේ ගෙදරටයා ගිහි හනෝ මටදැම් වයසකීයද. මගේ ගුරු හාමුදුරුවන් වහන්සේ මාව උපසම්පදා කරන්න වයිස කියද කියලා දැනගෙන එන්න කි්වා කියලා කියන. තොට මේ සහෝදරී කෙනෝ මමනං උබහන්සේගේ වයිස දන්නේ නැහැ. නමුත් ඔබහන්සේට මෑණියන් වහන්සේ ළඟට ගියොත් හරියටම වයිස දැනගන්නට පුළුවන්. කියලිවර වෙලා තවත් වනගත ප්‍රදේශයක් හරහා තමන්ගේ මව්ගමට එහෙම නැත්තන් තමන්ගේ නිවසට වැඩම කරන්නට කියලා ඉල්ලා සිටිනවා. තිය උන්වහන්සේත් මොකද කරන්නේ අර වනගත ප්‍රදේශයේ හරහා, වැඩම කරනවා ඒ වනයට ඇතුළු වනවාත් සමගම. ඔත්තු බලන්න හිටපු එක්තරා සොරමුලකපුරුය සොරුන් පන්සීයකට ගිහිල්ල කියනවා සොරුන් පන්සීයකට නායක නායකතුමාට ගිනිහිල්ල කියනවා ිහිල්ල කියනවා හාමුදුරුව කෙනෙක් මේ වනයට ඇතුළ වුණා. අපි ඔක්කෝම එක තුලා උන්වහන්සේ මරමු. වන්හන්සේ මරලිවෙරලා උන්හසේගේසිවරු පාත්‍රා පිරිකරාදී යමක් තියෙනවන යොක්කොම හොරකන් කරගනිින්. තිම වැද්දන්ට නායක කෙනත් නැතම් මේ කල්ලියට නායකෙනත් මොකද කරන්නේ මේ සොරුන්ට නායක කෙනත් මොකද කරන්නේ හා හොඳයි කියලා පිළි අරගෙන මඟොලු රැකවල් දමලා සිටින. අනේ අර රහතුන් වහන්සේ සාමාන්‍ය විදිහයට සුදුසු ගමනින් පියවි ගමනින් වැඩම කරනකොට. අර සුරු ඔක්කෝමට වෙලා උන්හන්සේ වල්ල ගන්න අවරුදු විස්කට අසන්න කෙනෙක් න තරුණ කෙනෙක්න. අල්ලගෙන මොකද කරන්නේ උන්හන්සේව මරණයට පත්කිරීම සඳහත් උන්වහන්සේ සන්තක බඩු අහිරාදිය යමක් තියෙනවද එය සොරකම් කිරීමේ බලාපොරොත්තුවෙනොත් මොකද කරන්නේ උහන්සේ සුබසු ස්ථානයකට අරගෙනවා ද අපේ විනේ පිටකේට ගිහල්ල බලනකොට විනේපිටකේ ආරන්්‍යගතව වනගතව යම් භික්‍ෂූන් වහන්සේ කෙනෙක් වැඩවාසය කරත්. බුදුරජාණන් වහන්සේ විනේ ශික්ෂපදයක් පනවල තිබෙනවා. උක් හකුරු මුලකොයි පතක් පබන එළඟි තෙලොයි ඊළඟට මේආදී දෙයක් ඒක ඇන ගිලන් පස වගේ පරිහරණයට සුදුසු දෙයක්වත් ළඟ තියාගන්න කෙලා. ඒකට හේතුවතමා මේ වනගත ප්‍රදේශවල හොරුඉන්න. සමහර වෙලාවට විනේ ශික්ෂාපදධමයේ වශය නෙහෙම පණවන්න හේතු වනේ එක තමන්ට ගිලන් බවක් ඇති වුණොත් තමන්ට පහසුවක් ඇතිකරගන්න පුළුව. දෙවැන්න සමහර සොරුන් ඇවිල්ලා දරුණු ගණය අය පැමිණලා භික්ෂූන් හසල්ලාගේ සේනාසනාදී විනාස කරනවා. විනාස කරන කොටහනෝ ලඟ කිසිම දෙයක් නැද්ද කලා සමල්ලාට ළඟ කිසිම දෙයක් නෑ කියල කිව්වොත් දඩු මුගුරුවලින් ඒවාගේ තමන්ගේ පාදෙන් පා පහර ලබාදීල අතමිටමලොවල පහරදීල ලීකැබලවලින් පහරදලා අර භික්‍ෂූ වහන්සේ වෙෙස පත්කන අරගෙන න්න යක් නැති නිසා කේන්තිය වැඩිකමට අර ික්‍ෂුණන්සේ ජීතවලට හනි කරනවා. එනිසා බුදු හාමුදුරුවෝ ක්ෂාද පනවලතියෙනවා තමන්ගේ සීලයට ගැටලුවක් නොවන ආකාරයෙන් කැපසරු ආකාරයෙන් යමක් තමන් සන්තකයේ තියාගන්න ජීවිත හානියක් ඇති කරගන්න නැතුව. ඒත් තියන කුඩා දේහෝ සොරුන්ටදීලා ජීවිතයේ බේරා ගැනීම සඳහා කියල්. නම්ඹලන කොච්චර මානුෂීද කෙලිවෙල්ලා කියලා. බුදු හාමුදුරුවෝ විශේෂයෙන් දෙේශනා කල්ලා තියෙනවා සනිධකාර පරිභෝජනය පාචිත්තියන් කියලා. එකඇන්නේ බඩු ආහිරාදිය තමන් සන්තකයි රැස් කරල තියාගන්න පාවිච්චි කරන්න එපා කියලිවෙලා. නමුන් වනගතව වාසේ කරන හෝ සොරුන්ගෙන් වුවදුරු පැමිණෙන්න්න පුළුවන් හැකියාව තියෙන ප්‍රදේශවලද. භික්‍ෂූ වහන්සේල්ලාට කැප්සර ආකාරෙන් යම් ම්දේවල් භාවිතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ විසින් වනේ ශික්ෂා පද වශයෙන් පනවල තර. දැම් උන්වහන්සේ එක ළඟත් අර විදිහයට දෙන්න දෙයක් ඇත්තනේ උගද ගුරුවරයාගේ අවසරගෙන පාත්‍රාසිවරු දරාගෙන වැඩම කරපු හාමුදුරුව ගේ සහෝදරියක ගෙදරින් කිසිම දෙයක් අරගෙන ාවත් නෑ. කෝම හරි මේ සොරු එකතු වෙලා මේ හාමුදුරංග ගාතනය කරන්න යනකොට අර අධිමුත්ත මහරහතන් වහන්සේ සොර කණ්ඩාය මේ නායකයට කතා කරලා කියනවා ඔබ මාව ගාතනය කරන්න එපා මව මරන්න එපා. ඒකට හේතුව තමයි භික්‍ෂූන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මහා භවභෝග සම්පත් සහිතව ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමේ එතකොට මේ වනාන්තරයට මම ඇතුළවෙච්ච බව මගේ සහෝදරිය දන්නවා. මගේ සහෝදරියගේ පවුලේ ඥාතිහිතමිත්‍රාදීන් දන්න. විවාහවෙලා ඉන්න අය ඒ පවුලිය අයි දන්නවා. ඒ ගමීියයි දන්න. තොඩ හදසිේවත් ම මගේ දෙමාපියන් වහන්සේලා බලන්න නොගියොතුන් ඒ අය කතාවක් උපදවනවා භික්‍ෂූන් වහන්සේ කෙනෙකුටවත් මේ වනාන්තරය හරහා ගමන් කරන්න බැහැ. මහා විනාශකාරී සොරමුලක් ඉන්නවා, ඒකෙන් මේ පවනයට මිනිස් වෙනයක පස්සේ නැවති රමුගද කිසිම දෙයක් නැති පාතරේ සු යුරක් වෙවිතරක් තියෙන හාමුදුරුව කෙනෙකුත් ගඝාතනය කරා නම් ග්‍රාමවාසී අපිට මොනා කරයිදකේලිවර වෙලා කතාවක් උපදන. භික්ෂුවක් ඝාතනය කරා කියන කාරණාව බරපතල කාරණාවක්. එතකොට මේ පළාත් පාලක රජවරුන්ට මේ රටපාලනය කරන රජ්ජරුවන්ට සේනාපතිවරුන්ට මෙආදී අයට, කතාව ආරංචි වෙනවා. මේ කතාව ආරංචි වනහම ශාසනයට ආදරය කරුණාව දක්වන ඒ තැනැත්තෝ සේනාව සංවිධානය කරගෙන මේ වනයටනෝ. වනේටාවත් ඒකා අන්තවශවයෙන්ම ඔබලා පන්සිය දෙනාගේම ජීවිත අනතුරේ වැටනවා එක නිසා මගේ මරණයනෙ මේ වටින්නේ ඔබට ඉදිරියට ජීවත් එන්න ආසනං මගේ ජීවිතය අත්හරින්න කියලා ඇතම් මට නිදහස ලබා දෙන්න කිය මේ අධිමුත්ත මහරහතන් වහන්සේ කියෙන්. පසේ සොරමුලේ නායකයට මේ සොර කණ්ඩාය මේ නායකයට තේරෙනවා උන්වහන්සේ කේපුකතා ඇත්ත. අපි හදීසි වෙලා උන්වහන්සේව ගාතනය කළොත් උන්වහන්සේ වනයට පිවිසිච්ච බවත් ගමේ මිනිස්සු දන්නවා. වනින් පිටින විච්ච බවත් දැන ගන්නවා. ඒකෙන් අපේ ජීවිතයට ඇත්තටම හානයක් තියෙනවා කියලා උන්වහන්සේගෙන් අවසරයක් ගන්නවා පොරොන් දුවක් ගන්නවා හොඳයි ඔබ වහන්සේට ඉදිරියට කිසිම කෙනෙක් කවදාහූ මුණ ගැහුණොත් මේ වනේ සර කණ්ඩායමක් ඉන්නවා කියලා අපි ගෙන කියන්න බැහැකිේලිවර වෙලා පොන්දුවක් නෙ ැනි සත්‍යවචනය පහිටනවා කියල, පොරොන්දුවක් ගන්න. කැනෙ බොරු කියන්න කෙලිවෙල්ලා පොරොන්දුවක් ගන්න. උහන්සේත් රහතුන් වහන්සේ කෙනෙක්න රහත්ඵලයට පත්වෙනකොට බොරුකීම හා සම්බන්ධව තිබෙන යම් කෙලෙස් ධර්මතාවයක් තිබෙනවනම් ඒ සියලු කෙලිස් ධර්මතා නැසලතයන රහතුන්වහන්සේලා කොහොමත් සත්‍යවා දීන ඒ නිසා උන්වහන්සේ අ සොරණඩායමට පොරොන්තු වෙනවා හොඳයි ම කියන්නේ කියලා. ඊට පස මේ හොර කණ්ඩාය මත් මොකද කරන්නේ උන්වහන්සේ වනි දහස් කරනවා මේ තරුණ අධිමුත්ත මහරාතන් වහන්සේ තමන්ගේ අම්ම තාත්තායි ගම් ප්‍රදේශයට වැඩම කරවා. මෙහම ම්්‍රදේශයට වැඩම කරලා මේ වනාන්තරයෙන් පිටතට පැමිණෙන් ආසන්නේදීම දකිනවා තමන්ගේ අම්මයි ඉතාත්තයි ඥාතියනුයි තවත් නෑ ගෙදරකෑම සඳහා මේ වනාන්තරයට ඇතුළු වෙන. උන්හන්සේ කෙලෙස් නසපු නිසා මම පෙරකිව්වා ආකාරයේ තන්හාවකුත් ඇති නිසා බන්ධනයකුත් නැති නිසා උණහන්සේට අම්ම මැරෙ තාත්තමැරයි සහෝදරිය මැරයි සහෝදරියො මැරයි ගම්වාසීන් මැරේ කියන එහෙම හැඟීමක් ඇතනඒ හැඟීම තියනෙන කෙලෙස්ේ නිසා තන්හාාව නිසා. තන්හාව ශයකරපු නිසා ඒකිසිම හැඟීමක් නෑ උන්වහන්සේ අම්මතාත්ත දකිනවා දැකළ අම්මගෙන් තමන්ගේවායසහගෙනීවර වෙලා උප සම්පදාවට සුදුසවායසේ පව තිනවා කියලාත් දැනගෙන වෙනත් ප්‍රදේශයකින් තවත් වනගත ප්‍රදේශය කර ගමන් කරන්න වැඩම කරන්න සූදදානම් වෙන කෝම හරි මේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ සහ ඥාතයේ නෙකුත් අයි. මේ වනන්තර ප්‍රදේශයෙන් එන කොට අර කිව්වවාගේ අධිමුක්ත මහරහතන් වහන්සේ හසු කරගත්තා වූ සොර කණ්ඩායමට හසුව වෙන. ති මෙන්ංගල හරියට බයනවා තමගි ජීවිතයේ නැතිවේ කියලා අර සොරුත් මකද කරන්නේ බඩු ොට්ටු සහ සියලු දේ සහිතෝ මේ අයිව යම් ආරක්ෂා සහිත්‍ය ස්ථානයකට අරගෙනනු. අරගෙන මංගොලංග ඝාතනය කරලා. ඔවුන් සන්තක භාභෝග සම්පත් මංකොල්ල කන්න ස්ොරකම් කරන්න සූදානම් වෙන. දැන් මේ සූදානම් වෙනකොට කාන්තාවන් කොහොමත්. හඬා වැලපෙන ස්වභාවයෙන් වැඩි නිසා ඔවුන් අතර කතාවක් ඇති වෙනවා. අනි අපි අධිමුත්ත හාමුදුරුවෝ මේ ගැන දන්නවද දන්නේ. උන්හන්සේ මේ සොරකම ගැනැතැන් සොර මුල ගැන දැනගෙන අපිට නොකිය හිටියදු. උන්හන්සේ දන්නවනම් මේ ගැන ඒ කාන්තවශයෙන්ම අපට කියනවා. මම උන්වහන්සේගේ අම්ම. මම උන්වහසේගේ තාත්තා මම උන්වහන්සේගේ ඥාතිවරය ඥාතිවරිය උන්වහන්සේ දන්න ඇතුවති අපිට මෙහෙම එකක් උනා කිය කියේ කතාබහ කරන්න පටන් ගන්න. සොරමුලේ ඇතැම්මයි ආරක්ෂාව සඳහා යොදල හිටියා ඔවුන්ට මේ කතාාව ඇස්ස නොම්. ඇහුුණට පස්සෙ මුකද කරන්නේ. අර පෙර තමන් නිදහස් කරලා ඇරපු රහතුන් වහන්ේ භක්ෂූ උන්හසේ ඔවුන්දන්න රහතුන්හසේ කෙනෙක් කියලා භික්‍ෂූන් වහන්සේ උන්වහන්සේගේ අම්ම තමා මේ තාත්ත තමාම අනෙකුත් සහෝදරී ඥාතීන් තමාමේ. උන්වහන්සේ අපට දීපු සත්‍ය වචනය ඒ ආකාරයෙන්ම ආරක්‍ෂා කරා කියන පණවිඩේ සොර කණ්ඩාය මේ නායකඇයට ගිහිල්ල කියේනු. කිව්හම සො කණ්ඩාය මේ නායක ඇවිල්ල හනව ඔබ කව්ද. නවතමයි මුක්ත හාමුදුරුවන්ගේයම්ම ම තමයි තාත් ම තමයි සහෝදරය මම තමයි සහෝදරී මම අසුවල් ඥාතිවරයා හිතවතා මේ ආදී වශයෙන් ඔවු නොවන්ගේ නෑදෑ හිතවත්කම් කියන්න පටන් ගන්න. මෙහෙම කියල අවසන් වෙනවත් එක් මර සොර කණ්ඩාය මේ නායකයටත් පිරිසටත් හරිී පුදුමයක් ඇති වෙනවා අපි මෙච්චර භයානක සොර ක්ඩායමක් වෙලා තවත් සොර කණ්ඩායමකට හෝ වෙනත් කෙනෙකුට හසුවෙලා අපේ අම්මතාත්ත ඝාතනය වෙනවනම් මරණයට පත්වෙනවනං හිංසාවට පීඩාවට පත්වෙනවනං අපි ඔවන්ගේ ජීවිත බේරන්න යන්න එපා කියලා කියනවා. නමුත් උන්වහන්සේ තරුණ භික්‍ෂූන් වහන්සේ කෙනෙක් වෙලාතුන්. උන්වහන්සේ අපට දීපු පුොරොන්දුව ඒ ආකාරයේ මිෂ්ට කරා. කෙලලා හරීහිට සන්තෝස වෙලා අර අම්ම තාත්ත සීල්ලු දෙනාම නිදහස් කරලා අර අධිමුක්ත රහතන් වහන්සේ වැඩමකරු උපදේශයේ සොයාගෙන. ගමන් කර ගමන් කල්ලා කොම්හරි අතර මගද මේ සොරකණ්ඩාය මේ පන්සිය දෙනාම අධිමුක්ත හාමුදුරුවෝ මුණගහැෙනු. අධමුක්ත හාමුදුරුවමුණ ගැහෙල ඉවර වෙලා ඊට පස්සේ උන්වහන්සේට වන්දනා කරලා උන්හන්සේගේ අ ඔබහන්සේ අපට පොරුන්දුවෙච්ච හැටියට සත්‍ය වචනය පිහිටියාද. උබහන්සේගේ අම් අද මේ තාත් අද මේ සහෝදරයද මේ සහෝදරියද මේ අනාදීවශයෙන් විස්තරහන. ස් රහල සියලුටයුතු දැනගත්තට පස්සේ මංඟගු හරීයට සන්තෝස වෙනවා. ඔබෝහන්සේ මොනතරම් ගුණස්කන්දයකෙන් සත්‍ය වචනය පිහිටි කෙනෙක්ද. තමන්ගේ අම්ම තාත්තා මරණයට පත්වේවි කියලවත් අපට දීපුපොරොන්දුව කැඩුවේ නැහැකේලා. කියිවෙල්ලාර සොර කණඩාය මේේ නායකයට පෙරපින් මතක් වෙනවා පෙරපින්නිස්. මතුවෙනවා පෙරපින් ඉස්මත්වලා මේ අධමුක් තහාම්දුරුව සමීපේ මහන වෙන බලාපොරොත්තුවකින්. තමන්ගේ සොර කණ්ඩාය මේ අනෙකුත් සාමාජිකයන්ගෙන්. අහන මම කැමතීමේ හාමුදුරුව සමීියයේ පැවිදිවෙන්. උණහන්සේ සත්‍ය වචනයේ පිහිටි කෙනෙක්. උණහන්සේ මනාව සංවරභාවයට පත්වෙච්ච කෙනෙක්. උණහන්සේගේ ගුණ අනන්තයිකේලිවර වෙලා, අරායගෙන් අහනකොට ඒ අයත් කියෙනවා ස්වාමීනී අපිත් බලාපොරොත්තු වනේ දේමකම. දැන් මේ පන්සේ දෙනාගම ඉතේ එක බලාපොරොත්වක්තේ මේ අුරදු විස්සේ හාමුදුරුව ගව පැවිදිවෙන්. ඊට පස්සේ උන්හන්සේ මොකද කරන්නේ. උණහන්සේට වැඳල පුදලිවර වෙලා උන්හන්සේගේ අවසර ගන්නවා. පැවිදිි කරන්න කිය තිවන් වහන්සේ මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ ගාවටත් මේ අයි අරගෙන නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවනය කරලා මේ පන්සීයක් දෙනාම අනතුරුව රහත්ඵලයට පත් වෙනවා. තුොට මේ කතා අපිට හොඳ පූර්වාදර්ශයන් සපයනවා. බුද්ධකාලීන සමකාලීන කාල පරාසේදී මේ අධිමුක්ත කියන මහරහතන් වහන්සේ බොරු කීමෙන් වැලකීම. දරහන් වහන්සේ විදිට ත්හම කොහමත් බොරකීමේ උුසල ධර්මයයට රන්නේ කෙස් නසල තියන නිසා. නමුත් ඒ සත්‍යවාදී බව නිසා සසර ගමනේ අධිමුක්ත මහරහතන් වහන්සේ මුණ නොගැහුනාානක්. අපායට වැටිල මහා දුක් වින්දනය කරලා. සසරය තවමත් සැරිසරන්නට සමහර වෙලාවට කාරනා සකස් වෙන්න තිබ්බ. හේතු සම්පද්ධ පරිපූර්ණ උනා වූ සොර කණ්ඩායමක් බවට පත් වෙලා හිටිය වූම, දෙනාට සසරු දුක් නිවාගන්න පුළුවන් ගුණේ රහතුන් වහන්සේලාගේ සීලාදී ගුණ ධර්ම නිසා. දැ අධිමුක්ත මහරහතන් වහන්සේගේ කතාව කියනකට සංකිච්ච මහරහතන් වහන්සේගේ කතාවත් මේ හා සමානයි. සංකිිච්ච මහරතන් වහසේ මේ විදිහටම පන්සිය දෙනෙක්ව පැවිදි කරනවා. පැවිදි කරලා උපසම්පදා කරනවා. පසුව මේ සංකිච්ච මහරහතන් වහන්සේ සමීපේ සය කරන එම නැත්තම් ශිෂ්‍ය භාවයට පත්වෙච්ච එක් ගෝ ලේෙක් තමා ශිෂ්‍ය රත්නයක් තමා මේ අධිමුක්ත මහරහතන් වහන්සේ කියලා කැන තොට ආචාර්වරයන් වහන්සේගේ ඇතැම් තොරතුරුත් ඒවාගේම ශිෂ්‍යගේ ඇතැම් තොරතුරුත් එක හා සමානව සිද්ධ වුණු බවම කතාවලින් සඳහන්නේ තොඩ බලන්නක එක වචනයක් නිසා එක පොරොන්දුවක් නිසා සත්‍යවාදී භවහි රැඳී සිටීම නිසා. අමනත් සසරු දුක් නිවාගත්තවාගේ සසර ගත තවත් පන්සිය දෙනකොට නිවන් දැකීම සඳහා උපකාරයක් බවට පත් වනා. එඒක නිසා මේ පංචසීලයේ දිහා බලනකොට පංචසීලයේ ශික්ෂා පද පිළිබඳුවෝ බලනකොට මේවා ආරක්ෂා කිරීමෙන්, අපි හොඳ ඔට අවබෝධ කර ගන්නනේ අපටත් පිහිට ලැබෙනවාවාගේම. මේ සසර සැරිසටන බොහෝ දෙනාට සසර සුවපත් කර ගැනීම සඳහා නිවන් සුයේ සඳහා හේතුකාරණ සකස්වෙන. තොර මේ කතාවෙන් අපිට හොඳ. ඒටම මුසාවාදයෙන් වැලකීම සත්‍යවාදී පිහිටීම කියන කාරණාව මොන තරම් වැදගද්ද කියන කරුණු තේරෙනෝ ොමක දෙයත් පංචසීලයේ සිික්ෂා පද නිසා. ඉල්ලන්ට මේ වගේ තවහොඳ කාරණාවක් ධර්මය තුළ දේශන වෙනවා. මත් පැන් මද්‍ර්‍ය පරිහරණයෙන් වැලකිලා. යම් අවස්ථාවක මදවෙන් මද්‍රව්‍ය පරිහරණයක් කරලා. සුරා සොඩන් බවට පත් වෙලා අනතුරුව එයින් වැල කියලා දෙහන භාවනා කරලා පසුව බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබපු තාපසවරුන් රාශීයක් පිළිබඳෝ. දැන් මෙතනදි කියවෙන්නේ පස්වෙනි දැන් අපි පංචසීලේ පිළිබඳව කතා කරනකොට කියනෝ පංචසීලයේ මහා සික්‍ෂාපදය. තමයි සුරාමේරයේ මජ්‍යපමාත් දට්ටානා ේර්රමාණී සික්කාාපදැන් සමාධියාමි කලකයන් කෑනෙ පන්සිිල් පද පහේම තියෙන ප්‍රධානම සහ භයානකම සිික්ෂා පදය තමා මේ පස්වෙනි සිික්ෂා පදේ තොට මෙතන විස්තර කරනවා දැන් අදත් අපිට දකින්න පුළුව මත් පැන් මද්‍ර්‍ය අධවර්තමානයේ නීතිගත වෙලත් වෙනවා බොහෝ දෙනා සුළභව භාවිතා කරනවා අතීතියත් එහෙම පරිසරයක් තිබ්බ. දම්බතිව විශාකා මහා උපාසිකවගේ ඉහෙළියන් නරමුණු කරගෙනවෙරලා බදුහාමුදුරුව සුරාපාන ජාතකයේ දේශනා කරලා, සුරාපානය ලෝකයේ ඇතිවෙච්ච හැටේත් සුර කියන වැද්දා නිසා ඇතිවෙච්ච හැටෙත් මුළු දමදිවත් ලෝකයක්ත් ඒ කාලේ විනාශවෙච්චාකාරය පිළිබඳව දේශනා කරන. ඒ වගේ මේ බෝධි සත්තුවීන් වහන්සේ බෝධි සම්භහර ධර්ම පූර්ණය කරන කාල පරාසේ. බෝධි සත්වීන් වහන්සේත් සමඟ තවත් පන්සීයක් පමණ දෙනා පැවිදි වෙලා, පස පැවිද්දෙන් පැවිදි වෙලා හිමාලයේ භාවනානු යෝගීව කල්ගත කර තින් මහා බෝධි සත්වයන් වහන්සේගේ අවවා ධනුශසනා පිළි අරගෙන ඒ විදියට බණභාවනාදී කටයුතු සිිල්පිරිීමමාදී කටයුතු සම්පූර්ණ කරපු මේ තාපසවරුන් පන්සේ දෙනත් තරමක වෙහෙසක් අරගෙන ඉවර වෙලා මහා බෝධි සත්තුවන් වහන්සේවාගේම දෙහාන සම්පත් ලබන මහෞත්තමීන් වහන්සේලා බවට පත්තුළ මේ තාපසයන්ගේ පුරුද්ධක් තියෙනවා හිමාලයට වැහි ලැබෙන වස්සාන කාලයේදී. මනුෂ්‍ය වාසයට පැමිණනෝ ිනිුසුන් වාසයකරන්නන ප්‍රදේශවලට රජවරු සිටුවරු වාසයකරන ප්‍රදශවලට පැමණට හතුව තමා හිමාලයේ වාසයකරන ඔවුන් ඔවුන් සමීපයේ ඇතැම් බෙහෙත් පිරිකර සහ ලුණුවගේ දේවල් තබාගන්නෙ නෑ. ලුණු බොහොම වැදගත්වෙනවා සාමාන්‍ය පෘතිවිවාසී වැසියාට හේතුව තමා ලුණුවලින් තමා ශරීරය තුළ ශක්තිය ජනය කරන්න අපේ ධර්මයත් ඒේසනා කන කැන් අපි සුදු ප්‍රමාණයට ලුණු ආහාරයට ගන්නව නම් අපේ ශාරීරීක ශක්තිය ඉතා හොඳින් පවත්වා ගන්නට මේක උපකාරයක් බවට පත්වුණු. එවක්ම ලුණු අඩුවෙනකොට මොකදවෙනි ශරීර ශක්තියට බලපානු. දැන් මාස නමේක පමණ කාල පරාසයක් ලුණු රහිත ආහාර ගත්ත. පලවෙලාදී, ල් පොතුවාගේ දේවල් ආහරයට ගත්තුමේතාපසුරු පන්සේ දෙෙන වස්සාන කාලයේදී මනුෂවාසයට එනවා. රජුරුවන්ගේ රජගේ සමීපේයටටයනවා ඒ තමා බරනැස් නුවර බ්‍රහ්මදත්තකයෙන රජුරු පාලනය කරන කාලේදී. දමී පන්සිේ දෙන අවට පස්සේ මහාබෝදධි සත්වෙන් වහන්සේත් සමඟ අර රජ්ජුරු හරිහට මේගොල්ලන්ට ගෞරව කරලා. ආදරයෙන් කරුණාවත් තමන්ගේ රාජ උද්‍යානී වාසය කරන්නට කෙල්ලා ඉල්ලා දවස දෙකක් වාසය කරන මහා බෝධිසත්වන් වහන්සේ මේ මනුෂ්‍ය වාසයට එච්චර කැමැත්තක් නැතුව විවේකේයට ගරු කරලා උන්වහන්සේ අර හාරසි අනෝ නමයක් තාපසවරු රාජ උද්‍යානය තිර තමන් වහන්සේ හිමාලයේ පුරුදු තැන්ටම වැඩම කරන. ති උන්වහන්සේලාත් කාලයක් රජ්ජුරුවන්ගෙන් අවසර අරගෙනවර වෙලා මනුෂ්‍යපතය මනුෂවාසය වාසයක නෝ රජුරුවෝඔුන්ට සලකන්න පටන් ගන්නවා. ධනයෙන් පිඩ පාතෙන් මේ ආදී දේවල් වලින් සිවරු පරිකරවල් විදිහට සිව්පසයෙන් සංග්‍රහ කරන ඔහම කාලයක් යනකොට මේ කුටි සකස් කර දීල කුටි හාරිය අනුුණමය පන්සේයක් සකස් කරලා දී උන්හන්සේලා භාවනානුයෝගීවාසය කරනොට ඒ බරණස් නුවර එක්තරා උත්සවයක් සංවිධානය කරන එතමා සුරාපාන උත්සවය දවස් හතක් පුරාටවලට සුරාපාන උත්සවේ තිේෙන. විශාකා මහාඋපාසිකාවගේ සුර යහළුව පන්සේ දෙනත් එහෙමනේ තමන්ගේ ස්වාමි පුරුෂයන්ට මත් පැන් පිළියල කරලා සතියක් පුරා සුරාපානමය උත්සවය සමරන්න දීලා. පලවෙනි දවසේ ඉදන් ටිකටික මත් පැන් පානය කරලා හත්තුනි දවසේ විශාල වශයෙන් මත් පැන් පානය කරලා අවසායේ බුදුහාම්දුරෝ ළඟට ඇවිල්ලා. ඒ මත් පැන් පානය කරන්න නොදුන්න වූ කරුණු නිසා බුදුහාම්දුරුවෝ සමීපේ මල් වට්ටිවල් හොරෙන් ත් පැන් හඟ ගෙනැවිල්ලා තවතවත් පානය කරලා විප්‍රකාර දක්වපුවාකාරය පිළිබඳව සුරාපාන ජාතකයේ නිධනකතාවේ ජාත කතාපතය සඳහන් වෙන. අන්න ඒ වගේ රජ්ජුරුව කල්පනා කරනව තාපසවරුන්ට මත් පැන් මද්‍රව්‍ය හම්බ වෙන්න විශෂය මත් පැන් හඳ වෙන්න. ඒ නිසා මං මේ තාපසවරුන්ට මත් පැන් පිළිගන්නවන්නට ඕනේ කියලා මකද කරන්නේ අර තාපස පැවිද්ධෙන් හිටපු අයට මත් පැන් පූජා කරවා. ඔවු උත් සීලේ පිළිබඳ වෙච්චර හිතන්නේ නැතිව අර මත් පැන් පරිහරණය කරනවා බොහෝම සුළු වශයෙන් පරිහරණය කරන්නට ගත්තු මේ මත් පැන් උත්සවේ පරිහරණය කරන්න ගතු ඔවුන් පසුව සොරා සොඩුන්සේ මත්මැන් පරිහරණය කරන්න පටන් ගන්න ඇති මත් පැන් පරිහරණය පටන් ගර අර්ගෙන හත්වෙනි දවස වෙනකොට මොකද වෙන්නේ ඔවුන් අධධික ලෙස මත්මැන් පරිහරණය කරපුනේ සවුන්ගේ සිහිකල්පනාව පවත්ත ගන්න බැරි වෙන. කෙක් මොකදරන්නන්නේ නටන්න පටන් ගන්න. කෙනෙක් අපපුඩි ගහන්න පටන්ගන්න. කෙනෙක් උඩ පනින්න පටන්ගන්න. කෙනෙක් තමන්ගේ තියන ජටා මඩුලු ආද දේවල් ගලවල විසික් කරන්න උඩ දාන්න පටන්ගන්න. කෙනෙක් තමන්ගේ ශරීරේතියන වස්ශ්‍ර ගලවා විසික් කරනවා. කෙනෙක් තමන්ගේ ලබුගබල්ලාබී ආදී දේවල් තවස් පිරිකර පොළොුවේ ගහන්න පටන්ගන්න. අර තවසන්ට හදල දීපපු ටි සෙනසුන් විනාස කරන්න පටන්ගන්න. මේ වගේ තාපසයන්ට නොගැලපෙන ආකාරයෙන් අ මත් පැන් පරිහරණය කරලා හත්වෙනි දවසේදී මහා විප්‍රකායන් සිද්ි කරන සිද්කරල කෝම හරිමකද වවෙෙන රාත්‍රී වෙන කකොට තවත් අවතවත් මත් පැන් පිරණය කරලා මෙංගොල්ලොමකද කරන්නේ මත් මතින් මගොල්ල තැ තැන වැටිලා වැටල වැටිල වැටිල නිදාගන්න. තිරජ්ජුරවා පසුවදාමකද කරන්නේ අටවෙනි දවසේ මේ තාපසවරුවන්ට දන්දීම සඳහා. උත්හවත් වෙනවා එතනද ඒ නැගේ සිටින තාපසවරු කල්පනා කරනෝ මේ අපේ අනෙකුත් ආපසවරුන්ට මොක දවනේ. කියලා කල්පනා කරන්න කොට මේගොල් අන්ගේ මතකේයට පැමිණිෙන අපි මත් පැන් පරිිහරණය කර. තාපසයෙන් විසින් පැවිද්දන් විසින් පරිහරණය නොකළ යුත්තාව කටයුත්තක් කළ. ඒ නිසා අපේ සීලාදී ගුණධර්ම පිරිහුනාා මනුෂ්‍යපතය අපි විනාසවනාගේලිවර වෙලා බොහොම දුකට පත් වෙලා රජ්ජුරුවන්ගෙන් එවලෙම අවසර ගෙනවරලා තමන් ගර ැ. අපේ මහාබ සත්වීන් වහන්සේ දකින්නේ යනො. දකින්න ගිහිෙල්ලා අවංකව තමන්ගින් සිදුවච් වැරත් ඉලිබඳු උන්හන්සේලා බෝදධත්තින් වහන්සේටක් ති බෝධ සත්ව වහන්සේ නැවතත් සීලාදී ගුණ ධර්ම සමාධන් කරලා පිරිහුණු දෙහන සම්පත්තුපදවා ගැනීම සඳහා අව්වාධානු ශසන ලබා දෙනවා සතර බ්‍රහ්ම විහරනාදී භාවනාක්‍රම කියා දෙෙනවා. කසින භාවනාදී භාාවනාක්‍රම කියාදීලා මොකද කරන්නේ මහාබෝධි සත්වන් වහන්සේ මහත්වීරියයක්ක්තරලර පන්සිය දෙනාටම නැවත දෙහන සම්පත් ලබන්න නට තරාම් ආචාරිවරයේ හැටියට කරුණාවෙන් අවවාධානු ශාසන ලබා දෙනු ති උන්වහන්සේලාත් ලජ්ජා සභාවයටට පත්වෙච්ච නිසා මත් පැන් පරිහරණය කරලා. ඒ අව නඩුවෙන් බේරීම සඳහායේ දෝෂා රෝපණයෙන් බේරීම සඳහා නැවතත් දෙහන සම්පත්ඉපදිවීම සඳහා මහා වීරයක් ගන්න මහා වීරයක් අරගෙන ඉතා කෙටිකාලයකින් උන්වහන්සේලා මකද කරන්නේ. දෙහනලාබී තාපසූරු බෞට පත්වෙනවා පෙර සිටිතත්වයට පත්වෙනවා. එදා සිට මේ තාපසුරු පන්සිය දෙෙන මහා බෝධි සත්වයෙන් වහන්සේ ප්‍රධාන මේ තාපසූරු පන්සිය දෙනාම. මනුශ්‍යපතයට ඒම් සම්පූර්ණයෙන්ම නැවැත්තුවා කියලා මහා බුදුරජාණන් වහන්සේ වින් දේශන කන තන්දි බුදුහන්දුදරෝදේශනනා කරනමේ අවස්ථාව උපමාවටරගෙන තාපස පවිධෙන් පැවිදි වෙලා හිටියත් පැවිදි බිමට නොසරුප ආකාරයෙන් කටයුතු වෙන මත් පැන් ආදීදේ පරිහරණය කිරීමින්, මනුෂ්‍යපතේ පරිහානයට පත්වෙච්ච තාපසෝරූ. නැවතත් නිවැරදිව තමන්ගේ ආජීවය සහසේලාදී ගුණධර්ම භවනාක්‍රම පිරිසුදු කරගෙන තමන් වහන්සේගේ අවවාධන ුසාසනා ගුරු තන්තුරේ තබාගෙන කටයුතු කරලා පිරිහුණු ධ්‍යානයන් නැවතවත් උපපදවාගෙන මරණසන්න මොහෝතයේ දෙහන සම්පත්තිය මාසන්න කාරණාව විදිහට තබාගෙන අනතුරු භවය බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබුවක. ොට මෙම සුරාපානය මත් පැන් පරිහරණය කියන්නේ පංචසීලේ තියන පස්වනි සිිල්පාද. තොට මේ වගේ ගිහි පැවිති සමාජය තුළ සේලාදී ගුණධර්ම බිදීමේ විපාකත්. සේලාදී ගුණධර්ම ආරක්ෂා කිරීමේ ආනිසංසත් අපේ ධම්ම පද ධම පදට්ට කතාව ජාතකතා ජාතකටුවාව මේආදී ධර්මග්‍රන්ථ රාශ්වයක ඇතැම්ට සූත්‍ර දේශනාදී දේශනාවල විශේෂයෙන් දේශනා කරලා තියෙන. මෙන්න මේවායිම් පෙන්නන්නේ සසරේසභාවය. කෙලෙස් වල සභාවය. මොන තරම් උසස් ගුණධර්ම රැක්කත්. ොන තරම් ්‍රේෂ්්‍ර ස්ථායක සිටියත් මේ කෙලෙස් කොච්චර භයානකද කියලකෙනව නම්. ඒ උතුම් තත්වයට පත්වේච තැනත්තෝ පවා පරිසාම් මුුණේ නැත් තම් පරිහානියට පත් කරන්න තරම් භයානක තත්ත්වයක් මේ කෙලෙසුන්ට පවතිනවා කියන කාරණා ලෝක සභාවයන් ලෝකේ බොහෝම පහත් සභාවය හිතේ පහත්ස්භාවය. අපි කියනවා ධර්මය තුළදී හීන දීන, ච්ච භාවය කියලා වචන තුනත් පරිහරණය කරනවා. ඒ හීන දීන තුච්ච සභාවය සසර ගමනේ අ අපට අවබෝධ කරගන්න බොහෝම හොඳ කතා බවටතා අපි දකින්න බලන් පලති මේ තුළක කිය වෙනවා සීලාදී ගුණ ධර්ම බේදනය කිරීමෙන් වෙන විපාක නැවතේ වාරක්ෂා කිරීමෙන් වෙන ආනිසංස ඒ අතර සත්වයටට මොනතරාම් දිග පලකට දුර ප්‍රමාණයකට සසර් ගම්මන සෝපත් කරගන්නට පුළුවන් හැකියාවද කියන අවවාධනු සාාසනා සපෙන ඒේක නිසාපි ආරාධනා කරනෝ මේ කාරණනා ඉත්තා හොඳින් ඉගෙනගෙන. තම තමන්ගේ සීලාදී ගුණ ධර්මතවතවත් වර්්‍යනය කරගන්න උත්සාහවත් වෙන කියලා ඊළඟ ධර්ම දේශනාවේදී. බලාපොත්ති වුණ ැමේ සුරපානය පිළිබඳව කතා කරපු නිසා පෙරපියෝබට පංචසීලයේ සුරාපානය පිළිබඳව සහ එහි ආනිසංස පිළිබඳව තවම කියා දුන්නේ නෑ. ඒ ධර්මකාරණ මේත් සමගම ඊළඟ සතිය ඊළඟ ධර්ම දේශනාවේ කියාදීලා. අනතුරුව පංචසීලයේ පළවෙනි සිිල්පදය අටවාටකා විස්තර් සහිතව බෙදලා දක්වලා එහි අන්තර්ගතය පිළිබඳව කියා දෙනති එතෙක් ධර්මස්්‍රවනයෙන්. ලබාගත්තවු සියලු පින්න පුුණ බල මහිමේ තිදස් විශවර්ෂයේ ඔක්ටෝම්බර් දහසේවන දිනහදිසි අනුතරකින්ම ඉපරලව ගියාවූ බෞද්ධයා සහ. TNල් ගුවන් ඉදිලි නිවේදක මාධ්‍යවේදී සනිවේදක ප්‍රවශර සම්පත් ඉතානගේ තොරණ මහතාටත්. ඒවාගේම මේ පින්නතුන් නමින් මේ පරලව ගියාවූ සියුලු දෙනාටමත් එකහා සමානව අනුමෝදන් වඒවා සුජීවත්තවාසය කරන. නිලලාන්ති ප්‍රියංගිකා මහත්මියයටත් ඒ පවුල්වලට සහ සම්බන්ධ සේලු දෙනාටමත් මෙලොව හැම යහපත පිණසාත් වඩ වඩාත්තින් සිදුකරගන්නටත් සුගති ගාමීත්වය පිෙනිසත් නිවන් සුවේ සඳහාත් හේතුවාසනාවේවා කියලා ආශීර්වාද කරන. අවසරයි ස්වාමින්් වහන්ස ධර්මාණු ශවාසනාවේ අද පින්වන්ත දායකත්වය දරන්නේ බදුරලිය කඹුරාවල දායිකා කොංචිකා ව කුළවාරච්චි මෙෙනවියයි. ුණු කරගන්නවා අ දෙදහස් විස්සේ ඔක්තෝබ්‍රර්දාාසය වන දින හදිසි අනතුරකින්මිය පරලෝගිය බෞද්්‍යාසා TN ගුවන් නිදුලි නාලිකාවල්හි මාධ්‍යේදියෙක් ළහා නිවේ දෙක එක්වසිෙන් කටයුතු කළ ප්‍රභාශ්වර සම්පත් විතානගේ තරුණු මහතාට අකල් මරණවලට මතුභාවයක්න් හිදීද ගොදුරු නොවී යලිත් මිනිස් ආත්මයකට පැමිණ ඉතා එක්ම නින් චතුරාර් සත්‍යබෝධය ලබාගෙන නිර්වාණ මඟට පිවිසින්නට මේ පින හේතුවේවා කියපින් නනමෝදන් කිරීම. ජවත්වසෙටන ලන්ති ප්‍රියාගිකා මහත්මේයටට දරුදිනාටත් සෙත් ප්‍රාථනා කිරීමද බෙල්ලන BV. දයාමල්කාන්තී මෙෙනවියට සෙත් ප්‍රාත්ථනා කිරීම පවුලේසිලු දෙනාටම මහින්ද බලාුළ ආරච්චි සහෝදරයායටටද හමන් වලාකළ ආරච්චිපානන්ටද දායිකා කොන්සිකා ලාකළ ආර්චි නවයටටද දෙදුක් නිරෝගී සුව චරිරජීපනය ප්‍රාථනා කිරීම අර්මුණු කරගන්නවා. අද පින් මත දායකත්ය දරුවේ බදුරුලිය කමරාවල කොන්සිකා වලාකුළු ආරච්චි මෙනව අයි. දැවතුනනි මෙවන් ධර්ම දේශාවන්හි දායකත්ව ලබාගෙනනීමට විවසන්න බලඳ සේවෙන් බිඳොෝ එකයි එකයි දෙකයි හැටනවයයි, හැට දෙකයි අසුව තුරකතනංකෙන්. නැත්නම් වටසැප් කරන්න විස්තරහන්න බින්දොයි හතයි හතයි හයිසියානුතුනයි හැත්තතුනයි, අනුතුන, බිදොයි හතයි හතයි හයිසිය අනුත්තුනයි හැත්තතුනයි අනුතුනෑ. ්‍රහ ක් ලංකා ්‍යයන්තර පෞද්ගලි තනයයි. ධර්මදා න උත්තුම් බවලෝ ට පසක්කරගත්තේ යිතනයට අපේ පුුණഞානු මෝදන. ප. ලිම් හා රන් සම්මානයෙන් පූජිත ජාතියන්තර තත්වේ තිීන් තාලේපය වැ්පෙන්න් ස්තිතමනයට දියසීරාවට බැස්සර නිරාවරණ වන බිත්තය තුළට ජලකාන්දුව වලක් වන වෝටබේස් ජල ප්‍රතිරෝධක වර්ණ තීන්තාලේපයවැේන්ස් නමින් ඉල්ලන්න ඔබගේ ලඟම ඇති තීන්ත අලවිනි යෝජිතයාගෙන් නමින්ඉල්ලන්න වැ පේන්ස්. දිවයිනි ජලපෝෂක ප්‍රදේශ රක්ෂා කිරීමට කුවක් පැල් රෝපණය කිරීමේ සත්කාරයවාගේීම තුරුණග හිරසි දස්ථානයන් යාල ගඩනගීම් සඳහා ප්‍රවර්ධනයට දායකත්වයට ඔබට දාරාධනා කරනවා ජස්්‍රී හා බෝ සමඳූන්ගේ ප්‍රත්ම ජනයත්වයට පත් ංකසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාර ස්ථාන ශ්‍රීලංකා යුදහමුදා විදි කරන මහසෑය සඳහා ඔබ දායක ව හැ. අමතන්න තිස්ස රජමහා විහාර පුුණ්‍ය ආයතනය බින්දුවයි හතයි බිින්දුවයි. දෙසිිය හැට හතයි හැට හතයි විසිි පහා. බින්දුවය හතයි ිින්දුවයි දෙසිය හැට හතයි හැට හතයි විසි පහ. සදම් දහර ධර්මානු ශවාසනාව ගුණට මසුගරලීම වෙනුවෙන් පින්බන්ත දායකත්වය සහභාගිත්තුවය ලබා දෙන්නේ. සබ්ද ඉංජිනේරු කල්්‍යයානනි එගොඩගේ. මහත් මේ ප්‍රධාන විිරඳ සේවාකාර මණ්ඩලියඇයි සැමටම පුඤාන මෝදනා. මේ ආරාධනයෝඔබට අපප්‍රෙල් විසිහය වනදා බක්පුර පසලො සප්පහෝදා සදහම් දහර පෝදා වන්දනාව මෙවර දවසපුරාංවිධානය කරන්නේ ඇල්පිටිය පිටිගල ශ්‍රයි විසුද්ධාරම පුරාණ විරස්ථ ශ්‍රයි රතන ෝල මහ පිරවෙන් වි රස්ථානේදී. දහන සංවිදායකත්වය දක්ෂණ ලංකාවේ උප ප්‍රධාන සංගනායක සදධර්ම ීර්ති ශ්‍රී ධර්ම ාස්ත්‍රී ශ්‍රී රතනමෝලී මහපිරිවනේ හිතපු පරිවනා ධදිපති සසාමවිනිස්සුරු පූජ්ජපාද දෙවි පහල විමල ජෝති නායක ස්වාමීින්රන් වහන්සේයි. බක්පුරපු හෝදා විසිහයබනදා. අලියම සිට රාත්‍රී මහපිරිද්දේශනය දක්වා, සජීවී විකාශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වලඳ සේවෙන්. සදහම් දහර නිරයට යන මඟනැවතුමට ඔබට පුුණ්ඥාන් මෝදනා. ධම්සුවද පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවධි කරන සදහම්දහර දම් දෙසුම සමානුග්‍රහකත්තුය වැප් වත්‍ර නොරඳන තීන්තාලය පසුක්ඛකාමානි හූතානී යුදන්දන විහිංසති අත්තනෝ සුකමේසානෝ පිච්චසුන ලබති සුකන් ස්ලිම් පාරන් සම්මානින් පිදුම්ලද වවැ් වතරනොරදැන භික්තියාාලේ පනය වබ් ජලකාන්තු වැලක්වීම තීන්ට ජාතයන්ත්‍ර ප්‍රමිතිය පරිසර හිතකාමි වවැබ් වබ් තීන්ත. තෙතමනයට තිත ජලයින් නිවසේ ආරක්ෂාව වබ.